अद मध्यान विकाशन टीका प्रमाद नम विश्वास करना एक बहुम प्रयोजन वे इति अद अभी बलान्याण अद सेनसुराधा वक् सत्यावरवेल हेट अभी मरणोत्थने दवस सीपत्ल अलुत् मार्गवल्ट अतुलवेन कमती अद इति वेन विधेयक सबद्दवस एक अपे पर्ण कौंत्र कुमंत्रण कचाल अवल वललदान हुंद दवस यशवांस क्यूवा क्यूवा मट योहांस याकूब तरंग अपटंग ओबांस की दकन पेत्ता पुटवाई वम पेत्ता पुटवाई अपिट होना अनीत एगर बहुम कुपित होना एगर स्वामी नोहांस क्यूवा मगे बौद्धिस्म लबंट पुलवांद मगे अवगाहने मगे कुशलाने बन पुलवांद एगो टग्गाल गो अपिट पुलवा නමුත් ඕන් දැනන් හිටිනේ ඔ මොකද කරන්නේ මොකද කියන්නේ කියලා. දේශාංශගේ උපතේදිත් ගන්ධ රස තිබුණා. ප්‍රඥා ශාස්ත්‍රවරු ඒක අරන් ආවා. උන්වහන්සේ කුරුසිපත්තියට යන්නේ ඉස්සෙල්ලා බෙතානියේ මරියංගෙ ගෙදර ඇය උන්වහන්සේව ඊටාම සුගන්ධ ද්‍රව්‍යකින් ආලේප කරා. වටිනා ජටාමාංශ තෛලයක් සාමාන්‍ය ඒකටත් ගන්ධ රසය කහවන. ඊළඟට කුරුසියේ මරණකොට ඔවුන් විනාකිරි ගන්ධ රස වල දාලා ගන්ධ රස එකතු කරලා දුන්නා වේදනාව නිවන් උන්වහන්සේ ගත්තේ නැහැ උන්වහන්සේගේ මූර්ත ශරීරය නිකොදේමස් කුරුසියෙන් බාලා ගන්ධ රස සහ කොමාරිකා එකහො කරලා ඒක ඒක මේක ඒක මේ යුදෙව් ක්‍රමය උන්වහන්සේව සූදානම් කරා සොහනට දාන්න ඉතින් අපි හිතනවා ගන්ධ රස කියන්නේ මේ බෙහෙතක් හැටියට මරණේදී වලලන්න සුන්දර ද්‍රව්‍යයක් හැටියට ගොඩක් දේවල් පාවිච්චි කරා. ඉතින් අද අපි ඒක බලන්නේ අර පරණ දේ සුව කරන ආත්මයක් ලැබෙන තෙක් අපි ස්වාමීන් වහන්සේ ගිරේ බලා සිටීම තුවාල. එතකොට මේ healing the breaches ඒ කියන්නේ කපුළු තියෙන තැන් වලින් උදහස පණිනවා. ඒ මිනිස්සු කිනේකක උදහස් වෙනවා, එන කොටා ගන්නවා, ඊතල විදිනවා, වචන වලින් කහ ගන්නවා. ඒක ඒක වහගත්තම අපිට අලුත් මාර්ගය ඇරෙන්න පුළුවන්. ඉතින් අර බරපතල වැඩ ගොඩක් තිබෙනවා හාස්කම එන්න ඉස්සෙල්ලා. ඉතින් අපි ඒක බලන්න යනවා යෙසායා 58:6 මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහරින්න වියගහේ බැඳුම් ලිහන්න බලහත්කාර විඳින්න නිදහස් කර හැරීම සියලු වියගස් නුඹලා විසින් කඩා දැමීම නොවේද? ඉතින් ඒක තමයි අපේ කරිකියුලම් එක. එතකොට නමිනි පදේ කියනවා යාඥා කරන්නේ ස්වාමිනාංශි උත්තර දෙන සේක නුඹ මොරගස්න කල බිය ගහද ඇඟිල්ල දික් කිරීමද දුෂ්ට ලෙස කතා කිරීමද නුඹ වෙතින් පහ කරන්න. ඒක තමයි අපේ කොටස. නැත්නම් අපි දයන්වහන්සේගේ දයන්වහන්සේ කරන එක බොහොම උනන්දුවෙන් බලාපොරොත්තු වෙනා සමහරලාට දයන්වහන්සේට පමනක් කර හැකි එක අපි කරන්න යනවා. ඒක නෙමෙයි අපේ වැඩේ. අපි මේ ටික කරා මොන ටිකද? स्वामी समाधान कल मेनव एंगिल दिक्रीम दुष्ट कथाग्रीम अनीतरीम पटवीम ඊළඟට තියෙනවා බඩගිනි ඇත්තා කරේ කරුණාව පෙන්න අසරණ ප්‍රාණේ තෘප්තිමත් කිරීම. අපි මේවා කරගත්තොත් අඳුරේදී නුඹ එළිය නැගියන්නේ. කොවිඩ් කාලේ වුණත් එළිය නැගියනවා. අඳුරට එළිය පරාජය කරන්න බෑ. නුඹේ කලවරකම ඉරමුදුන් වේලාව මෙන් වන්නේ මහත් වෙනසක් වෙනවා. මහත් වෙනසක්. ස්වාමීන් වහන්සේ නිතරම නුඹට මඟ පෙන්නා වියලි තැන්වලදී නුඹේ ප්‍රාණේ තෘප්තියට පමුණුවා. මේ කොවිඩ් හරිම වියලි තැන. නුඹේ ඇට ශක්තිමත් කරන සේක. ඊළඟට උන්වහන්සේ අපේ තත්ත්වය වෙනස් කරනවා. නෝ වතුර ඇති වෙනක් මෙන් දිය සිඳින යන උල්පතක් මෙන් වන්නේ. ඉතින් නුමෙන් පැවත එන්න ඔය කියන අපි නිසා ක්‍රිස්වාංශෙ බෙත පැමිණෙන අපේ දරුවෝ අපිට යහට යනවා. පරණ නටබුන් තැන් ගොඩනගන්න ඔය. නුඹ බොහෝ පරම්පරාවල අතිවාරම් ගොඩනගන්නේ. ඒ කියන්නේ ගරා වැටෙන දේවල් ළමයින්ට අනාගතයක් නැතුව තිබෙන දේවල් අපේ තරුණයෝ ත්‍රස්තවාද කටයුතු වල වෙන නපුරු පාපවල පැටල හිටිය දේවල් අපි දැන් ඊගෙන බොහොම උත්සුකව ක්‍රියා කරන්න පටන් ගන්නවා. නුඹ බොහෝ පරම්පරාවල අතිවාරම් ගොඩනගන්නේ. ඒ කියන්නේ පුරාණේ කැඩුණු බිඳුණු තැන් ඔක්කොම රටේ පාප නිසා ජරා වාස වෙල ගිය අතිවාරම් ගොඩනගන්න පටන් ගන්නවා. ඉතින් අපි දන්නවා ලංකාව බොහොම දියුණු රටක් සෞභාග්‍යමත් රටක් තිබුණා 1948 බ්‍රිතාන්‍යයන්ගේ ස්වාධීනත්වය ලැබන කල. ඉතින් ලංකාව ආසියාවේම ධනවත්ම රට. ලංකාව අප්‍රිකාව හැම රටකටම වඩා ධනවත්.
දකුණු ඇමරිකාව හැම රටටම වඩා ධනවත්. රුසියාවට චීනයට වඩා ලංකාව ධනවත් 1948. අපේ රුපියල සමානයි ඇමරිකන් ඩොලර් එහෙමද? එච්චර එච්චර අපේ ආර්ථික ශක්තිමත්. එතකොට අපි සමහර යුරෝපීය රටවලට වඩා ධනවත්. මොකද යුරෝපීය රට ඒ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් වියසනයට පත් වී තිබෙන නිසා. ඉතින් එහෙම හිටපු අපි ඉතින් අපිට දැන් කියනවා නැවතත් අඳුරේදී ඉරමුදුන් වේලාවක් එනවා. ක්‍රිස්තු ස්වභාව මේ ගැන තීරණයක් ගමු. ස්වාමීන් වහන්සේ නිතරම අපිට මඟ පෙන්වන වීල තැන්වලදී මේ ප්‍රාණයේ තෘප්තියට පමනවා. නුඹේ යට ශක්තිමත් කරන සේක. නුඹ වතුර ඇති වෙනක් මෙන් දියසිඳී නොයන උල්පතක් මෙන් මන්නේය. ඒ පරණ නටබුන් වහන්සේ ගොඩ නගනවා. පරණ පරම්පරාවල කැඩුණු දේවල් වහන්සේ ගොඩ නගනවා. කැඩුම් හරි ගස්සන්නේ. වාසිය ඉතින් අපි අපේ වැඩි අපේ මේක අතිවාරම් ගොඩනගන්නේ කැඩුම් හරි ගස්සන්නේ රිපෙයර් ඔෆ් ද බ්‍රීච් කැඩුණු තැන් කපුලු ඒක හරි අමාරු වැඩක් ඒ ටික කරගෙන යනකොට එතකොට එනවා වාසිය පිණිස මාවත් අලුත් වැඩියා කරන්න කියලා අපිට කියනවා ක්‍රිස්තු සභාවට කියනවා ඔබට කියනවා ඔබ ඉන්න ප්‍රදේශයේ ඔබගේ වැඩ ක්ෂේත්‍රයේ ආර්ථිකයට ජීවත් වෙන අම්මලා තාත්තලාට පවුල්වලට ළමයින්ට තරුණයන්ට අලුත් මාර්ග පෙන්වන්න පටන් ගන්නවා ඔබට අලුත් මාර්ග හදන්නෙක් වෙනවා ප්‍රතිෂ්ඨාපකෙක් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ නිසා ඒකයි අපේ තානාපතිකම හැබැයි වැඩ ගොඩක් ඊට ඉස්සෙල්ලා තිබෙනවා පාරවල් අලුත් වෙන්න ඉස්සෙල්ලා අපි සමහරලාට දෙවියන් වහන්සේගේ කොටස කරන්න යනවා හදිස්සියෙන් නමුත් ඊට ඉස්සෙල්ලා අපි කලියුත් දේවල් තියෙන ඇඟිලි උරුක් කිරීම අහක් කිරීම විය ගස් කියන අනික් රට අපි වචනින් පඩවපු දේවල් රටට කියපු සාප දේශපාලන ජංගම අපි බේබි විවේචනය කළා ෆේස්බුක් එකේ සෝෂල් මීඩියා වල හොඳටම බැනගෙන ක්‍රිස්තු භක්තිකයද අභක්තිකයද කියලා කියන්න බැරි තරම් ෆේස්බුක් භාෂාව බලනකොට දැන් මේක නවතින්න අවශ්‍යයි අපි ජීවත් වෙන්නේ කොහේද කා ඉදිරියේද කාට ඇහෙන්නද අපේ කණ්ඩලව අපි කරන්නේ නේද මොකද්ද අපේ සේවය අපි මැදහත් කරුවෝ ඉතින් අලුත් මාවතක් හදා ගැනීම නුඹ මාගේ සුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට ඒ කියන්නේ දිව්‍ය සබතක් පැවැත්වීම ඉරිදා දවසේ අපි රැස්වීම අත්‍යවශ්‍යයි ඒකට අපි කොහොම හරි යාඥා කළා කියනවා ඒක පුළුවන් වෙන්න අපිට හැම ප්‍රදේශයකම ඔන්ලයින් විතරක් හරියන්නේ නැහැ ක්‍රිස්තු සභාව එකව වෙන්න ඕන ක්‍රිස්තු සභාවක් ලෙස අපි ශරීරයකට බෞතිස්ම වීම ක්‍රිස්තු සාහන්සේගේ කරුණාවේ ඔටුන්නත් ආලේපේ කිරුලත් අපිට එනවා දේශයක් වෙනස් වෙන පිණිස අපි හෙබ්‍රියෝ 4:13 කියන සියල්ල වැස්මක් නැතුව පෙනෙන්නා වූ තරන් වහන්සේ ඉදිරියට අපි එන්නම අවශ්‍යයි. අපේ හැඟිමුත්තන් කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ දවස රැකීම නුඹ ස්වාමීන් වහන්සේ කරේ ප්‍රීතිවන්නේය. යසා 58:14 මමද පොළවේ උසස්ථාන මතුවේ නැගියන්ට නුඹට සරස්වා. ඒ කියන්නේ ක්‍රිස්තු භක්තිකය උසස්ථාන වලට දැන් වහන්සේ පත් කරනවා මේ අමාරු වැඩ කරගෙන යනකොට ඒකයි වැඩි අපි උඩ පැන්නට උසස්ථාන අපිට ලැබෙන්නේ නැහැ හයියෙන් ගෑහෙන උසස්ථාන ලැබෙන්නේ නැහැ පිට රටින් අනාගත වක්තුරුවලු අපනායනය ආනයනය කරගත්තටත් ඒක වෙන්නේ නැහැ අපි ස්වාමීන් වහන්සේගේ මාර්ගය ගොඩනගන කල මේ ස්වාමීන් වහන්සේ අපිට ප්‍රතිලාභ දෙනවා නැගියන්ට සලස්වා නුඹේ පියු යාකුබ්ගේ උරුමය නුඹ පෝෂණය කරන්නේ මක්නිසාද ස්වාමීන් වහන්සේ මුඛය වදාළ සේ අපි ඉතින් මේකට ලැස්ති වෙමු අමාරු තැන් ෂෝ කරමු එතකොට ස්වාමීන් වහන්සේ අපල උස්ථාන වලට ගෙන යයි ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේ